ඔයාලා අහලා තියෙනවද ලංකාවේ පහළ වුණායයි කියන ලිඛිත සාක්ෂි සහිත අවසන් මහරහතන් වහන්සේ මලියදේව මහරහතන් වහන්සේ කියලා? අදටත් මහරහතන් වහන්සේලා පහළ වෙනවා. හැබැයි අපිට එහෙම අය මුණ ගැහෙන්නේ නැහැ. මේ ලංකාවේ හිටියා කියලා ලිඛිත සාක්ෂි තියෙන, ගල්වල කොටලා තියෙන, සෙල්ලිපිවල ලියලා තියෙන මහා වංශයේ කියන අවසන් මහරහතන් වහන්සේ මලියදේව මහරහතන් වහන්සේ. පොල්ගහවෙල ප්‍රදේශයේ වට්ටාරම කියන රජමහා විහාරයේ තමා උන්වහන්සේ වැඩවාසය කරලා තියෙන්නේ. වට්ටාරම පන්සලේ හිටපු මලියදේව හාමුදුරුව රහත් වෙන්න කලින් ගමේ හිටපු අම්මා කෙනෙක් වස් ආරාධනා කරනවා. ඒ අම්මා හරිම දුප්පත්. උදේටත් දානි අරන් එනවා, දවල්ටත් දානි අරන් එනවා, හවසට ගිලම්පසත් ගේනවා. මලියදේව හාමුදුරුව දානි වළඳනවා, ඒ වගේම පන්සලට වෙලා ඉන්නවා. දවසක් මලියදේව හාමුදුරුව පිණ්ඩපාතේ වඩිනා මේ අම්මගේ ගෙදරට. උපාසක අම්මා දානෙ ගෙනාවට මලියදේව හාමුදුරුව දැනන් හිටියේ නෑ මේ අම්මගේ ගියේ කොහෙද තියෙන්නේ කියලාවත්. හාමුදුරුව වඩින දවසේ උපාසක අම්මා ගෙදර හිටියේ නෑ. හිටියේ මිනිපිරියක්. අනේ හාමුදුරුවනි, අම්මා ගියා ළඟකට, දානෙ සකස් කරලා තියෙන්නේ, මං බෙදන්නම් කියලා ඇය පවසනවා. අර මිනිපිරිය ගේ අස්සට ගිහිල්ලා මුට්ටිය කාල් ගානවා. මුට්ටියේ බට්ටික හූර හූර තමා ගන්නේ. ඉතින් මුට්ටියේ යට හැඳ වදින හඬ මේ මලියදේව හාමුදුරුවන්ට හොඳට ඇහෙනවා. බෙදලා ගෙනල්ලා දානි පූජා කරනවා. අන්න එදා මලියදේව හාමුදුරුව හිතනවා මේ මිනිස්සු බඩටවත් නොකා තමයි සංඝයාට දානි දෙන්නේ. කවදාවත් මේ දුන්න බත්තිකට නායකාරයෙක් වෙන්න හොඳ නැහැ. සංසාරේ මිනිස්සුන්ට කඹුරන්න හිතන්න හොඳ නැහැ. ඒ නිසා මේ දෙන දානේ මහත්ඵල මහානිසංස කරන්න මම මගේ නුවණැස වර්ධනය කරන්න ඕනි. මේ වස් කාලය ගෙවිලා ඉවර වෙන්න කලින් මම සියලු කෙලෙසුන් නසා රහත් වෙන්න ඕනි. ඒ සඳහා තව වීරිය වඩන්න ඕනි කියලා හිතා ගන්නවා. මෙහෙම හිතලා හවස ගිලම්පස අරන් පන්සලට ආවහම මලියදේව හාමුදුරුව අර අම්මට කියනවා, උපාසක අම්මේ, එක වේලක් දානේ අරගෙන ආවහම ඇති. උදේ ගේන්නත් එපා, හවස ගිලම්පස ගේන්නත් එපා. ඔය දවල්ට මොනවා හරි දෙයක් ගෙන ආවහම හොඳටම ඇති කියලා. උපාසක අම්මා කියනවා, නෑ හාමුදුරුවනේ, මම වස් ආරාධනා කළා. ඒ නිසා මං තුන් මාසෙම ඒ දේ කරනවා. මේ උපාසක අම්මා ධනවත් කෙනෙක් නෙවෙයි, බොහොම දුප්පත් කෙනෙක්. කටින චීවරයක් විදිහට ඕන්නම් අඳනයක් පූජා කරන්න පුළුවන්. ඕන්නම් තනිපට සිවුරක් පූජා කරන්න පුළුවන්. එහෙම නැත්තම් දෙපට සිවුරක් පූජා කරන්න පුළුවන්. ඉතින් මේ අම්මා පූජා කළේ පොඩිම සිවුර, අඳන සිවුර. ඉතින් මේ අම්මා අඳන සිවුරක් කටින චීවරය විදිහට පූජා කළා, දානෙ නොවරදවා පූජා කළා. එදත් හවස අවසන් ගිලම්පස පූජාව පන්සලට අරගෙන ආවා. උපාසක අම්මා කිව්වා, හාමුදුරුවනේ, අද මගේ වැඩ කටයුතු අවසන්. මම තුන් මාසෙම මුළුල්ලේ මගේ වගකීම ඉෂ්ට කළා කියලා. වැඳලා යන්න හදද්දිම මලියදේව හාමුදුරුව ඇහුවා, කොහෙද මේ යන්නේ? හාමුදුරුවනේ, මම ගෙදර යන්න හැදුවේ කියලා මේ අම්මා කියනවා. අමාම්මට කටින ආනිසංස බණ දේශනා කරන්නම් කියලා මලියදේව හාමුදුරුවෝ බණ කියනවා. මේ වෙනකොට මලියදේව හාමුදුරුවෝ සියලු කෙලසුන් නසා රහත් වෙලා හිටියේ. උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් හැටියට තමයි මේ අම්මට ඉඳගන්න බණ ටිකක් අහන්න කියලා කියන්නේ. තුන් යම් රාත්‍රියක් මුරුල්ලේ රැහැ එළි වෙනකන් මේ අහිංසක අම්මට මේ මහරහතන් වහන්සේ බණ කියනවා. අලුයම් කාලේ වෙනකොට මේ අම්මා සක්කාය දිට්ටි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහාණය කරලා සතරාපායෙන් නිදහස් වෙනවා. උතුම් සෝවාන් පත්තියට පත් වෙනවා.
ඉතින් මෙන්න මේ විදිහට තමයි ලංකාවේ ලිඛිත සාක්ෂි සහිත අවසන් මහරහතන් වහන්සේ රහත් බවට පත් වුණ කතාව සඳහන් වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ ඉතාමත් ගුණධර්ම වලින් යුක්ත වුණ ගිහි පැවිදි සමාජයක් තමයි අපිට ඉඳලා තියෙන්නේ. අද කඨින පින්කම වයිවරණ වෙලා එක පන්සලකට ඉහළින් අනිත් පන්සල කඨින පින්කම කරන්නේ. උපාසක අම්මලා සීල් ගන්න ආවත් කියවන්නේ ගමේ වතගොත. ඉතින් මේ සමාජය පිරිහෙමින් යන බවට තවත් සාක්ෂි කුමටද?